පිළිගන්නවා හැමෝම දැහැමි දෙරණ YouTube නාලිකාවට පොහොය වැදගත්කම යටතේ අද අපි කතා කරන්නේ බක් පොහොයේ වැදගත්කම. එමන් නැතිනම් අප්‍රේල් මාසයේ එළඹෙන පොහොය තමයි බක් පොහොය විදියට හඳුන්වන්නේ. එතකොට මේ බක්පුන් පොහොය ලැබෙන්නේ අවුරුදු මාසෙ. අපි දන්නවානේ අවුරුදු මාසය තමයි බක් පොහොය එළඹෙන්නේ. එමන් නැත්නම් අප්‍රේල් මාසෙ. එතකොට ශ්‍රී ලංකාවාසී අපට විශේෂයෙන් බක් පොහොය වැදගත් වෙනවා. ඒ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිද්ධ වෙන්නේ මේ බක්පුන් පොහොය දවසේ. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේදී තමයි මේ බක්පුන් පොහොය දවසේ බුදුහාමුදුරුව දෙවන වරට ලංකාවට වැඩම කරන්නේ. එතකොට බුදුහාමුදුරුව මේ දෙවන වතාවට ලංකාවට වැඩම කිරීමේ අරමුණ වුණේ වෛරයෙන් වෛරය නොසංසිඳෙන බවත් මේ අවෛරයෙන් වෛරය සංසිඳෙන බවත් මේ ශ්‍රී ලාංකීය රජවරුන්ට ඒ අවදීදී පාලනය කරපු රජවරුන්ට අවබෝධ කර දීමට තමයි උන්වහන්සේ ලංකාවට වැඩම කරන්නේ. විශේෂයෙන්ම නාගදීපයේ චූලෝදර සහ මහෝදර කියන මේ මාමා සහ බෑනා වරුන් අතර විශාල යුද්ධයක් විශාල ගැටුමක් කාලයක් තිස්සේ පරම්පරාගත විදිහට ඇති වෙලා තිබුණා මැණික් පුටුවක් මුල් කරගෙන මේ රජවරුන් දෙදෙනා අතර. ඉතින් මේ සටන නවත්වන්න මේ අයව පිහිට වෙන තමයි බුදුහාමුදුරුව ලංකාවට වැඩම කරන්නේ. ඉතින් මහා කරුණා සමාපත්තියට සමවැදුණු බුදුරජාණන් වහන්සේට මෙන්න මේ සිදුවීම පෙනෙනවා. ඉතින් ඒකෙන් ඒත් එක්ක එයින් වෙන විපත විනාශය බුදුහාමුදුරුවන්ට පේනවා. ඒ නිසා තමයි ලංකාවට උන්වහන්සේ වැඩම කරන්නේ. ඒතර බුදුහාමුදුරුව මේ මාමාසා බෑන අතර සිදුණු මෙම අරගලය සංසිදුවන්න තමයි නාගදීපේට වැඩම කරන්නේ. ඉතින් මේ සටන් වෙදී සිටින නාග ගෝත්‍රිකයන් අතර මේ බුදුහාමුදුරුව ඒ අවස්ථාවේ වැඩම කරත් මේ අය ඒ බුදුහාමුදුරුව ගැන වැඩි ගෞරවයක් එහෙම වැඩි තැකීමක් උනේ නැහැ බුදුහාමුදුරුව වැඩම කළා කියලා මේ දෙදෙනා. ඒ අවස්ථාවේ බුදුහාමුදුරුව මේ ප්‍රාතිහාරයක් පාලා මේ අය බය කරන, කියන්නේ අඳුරක් මවලා ඒ අයව බිය වද්දනවා. එතකොට ඒ අය පොඩ්ඩක් හිතනවානේ කවුද මේ කියලා. අන්න ඒත් එක්කම තමයි බුදුහාමුදුරුව ඒ අයට දහම් දේශනා කරලා මේ බුදු දහම පිළිබඳව අවබෝධයක් මේ චූලෝදර සහ මහෝදර කියන රජවරුන්ට ලබලා දෙන්නේ. ඊට පස්සේ මේ චූලෝදර සහ මහෝදර නාරජවරුන් දෙදෙනා ඇතුළු සියලුම නාග ගෝත්‍රිකයෝ බුදුහාමුදුරුවන්ගේ සරණ යනවා. එහෙම නැත්නම් බුද්ධ සරණ යනවා, තිසරණ සරණ යනවා. එතකොට මේ ආරවුල ඒත් එක්කම සංසිදෙනවා. ඉතින් මේ බුදුහාමුදුරුවට ඒ අවස්ථාවේදී මේ අය මොකද කරන්නේ, මේ මැණික් පුටු බුදුහාමුදුරුන්ට පූජා කරනවා. ඉතින් එසේ පූජා කරපු මේ බුදුහාමුදුරු මේ පූජාව කියන්නේ මැණික් පුටු පූජා කරලා මේ අය ඉල්ලා සිටිනවා තමන්ට වන්දනාමාන කරන්න මොකක් හරි වස්තුවක් දෙන්න කියලා. ඒ අවස්ථාවේදී බුදුහාමුදුරු මේ අයට කියනවා, මම ඔබට මේ ධර්මයේ දේශනා කරපු මේ මැණික් අසුන මේ ඔබ තබා ගන්න, මේට වන්දනාමාන කරන්න, මේක සිහිවටනයක් ඉදිරියේ තියාගන්න කියලා. ඉතින් ඒ අවස්ථාවේදී මේ අය මොකද කරන්නේ, මෙයාලා ස්තූපයක් ගොඩනගනවා මේ මැණික් පුටුව තැන්පත් කරලා. ඉතින් මේ නාගදීපයේ පූජනීයත්වයට පත් වෙන්නේ මෙන්න මේ සිදුවීම් එක. ඉතින් ඒ නිසා අපට විශේෂයෙන්ම බක් පොහොය වැදගත් වෙනවා මෙන්න මේ සිදුවීම් දාමයත් එක්ක. ඒ වගේම තමයි සිදුහත් කුමාරයා සතර පෙර නිමිති දකින කාලේ පළමුවෙන්ම දකින නිමිත්ත තමයි මේ මහල්ලෙක් කියන කෙනා දකින එක. ඉතින් මේ මහල්ලව දකින්නෙත් මේ බක් පොහොය දවසේ. ඉතින් මෙන්න මේ සිද්ධි දාමයන් එක්ක තමයි අපට බෞද්ධයන් විදිහට මේ බක් පොහොය වැදගත් වෙන්නේ. ඉතින් එහෙමනම් අපි නැවත මෙවැනි දැහැමි වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.